ගරුකටයුතු මහා සංඝරත්නය අවසරයි සද්ධාවන්ත පින්වතුනි, අපි අද මේ වැඩසටහන අවසන් කරන වෙලාව ඒකම මුලින් මතක් කරපු ආකාරයට මේ සතිපට්ඨාන භාවනාව මොනවා හරි සතිපට්ඨාන භාවනාවක් ඔය අපි කියා දීපු සක්මන් භාවනාව පමණක් නෙමෙයි හරියට කරනවා නම් ඒ ඕනම් භාවනාවක ලැබෙන ආනිසංස හතක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ ආනිසංස හත උදේ මතක් කරා පිළිවෙලින් පළවෙනි එක සත්තාන විසුද්ධිය කියන ගුණය මොකද්ද මේ එක කියලා පැහැදිලි කරා. සත්‍යය පිරිසිදු වෙනවා. සත්‍යය අපිරිසිදු වෙන්නේ අපි සත්වයෝ මේ සංසාරයේදී අපි අපිරිසිදු වෙන්නේ ඇත්තටම සංකල්පනාවල ඇති වෙන අකුසල් ස්වરૂපයේ අකුසල් දෙකක් හින්දා. මේක කොච්චර හරි අපි ළඟ තියෙනවා. අවිජ්ජා ව්‍යාපාද. ඒකට පිරිසිදු වෙනවා කියන්නේ ඔය අවිජ්ජා තියෙන එක අනවිජ්ජා මොකට හැරුණාම පිරිසිදු වෙනවා. ඒ වගේම ව්‍යාපාද කියන එක අව්‍යාපාද බවට හැරුණාම පිරිසිදු වෙනවා. එතකොට එහෙම හුඟක් මිනිස්සුයෙකුට කරන්න පුළුවන් මානව ක්‍රියාකාරකම් ඔය අවිජ්ජා හරහච්චර හැකි අනවිජ්ජා හරහච්චර හැකි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ අවිජ්ජා හරහ කරලා. සතිපට්ඨානේ වඩනකොට ඕක මාරු වෙනවා. මොකද තමයි මේ කියන පළවෙනි ආනිසංසය පිරිසිදු වෙනවා කියලා. හැබැයි එකපාරට මාරු වෙනවා නෙමෙයි. පොඩි පොඩි කොටස් වලින් මේ දේ සිදු වෙන්නේ. ඒක Tamanට තේරෙනකොට අවුරුදු ගාණක් යනවා කියලා කියන්නේ ඒකයි. ඒක තමයි භාවනාවේ හැටි. දැන් දෙවෙනි ආනිසංසය ගත්තොත් ශෝකය සමතික්කමාය වෙනවා. මේ කියන්නේ ශෝකය සමතික්කමාය කියලා පාලියෙන් කියන්නේ ඉක්මවනවා. දැන් මේ ආනිසංසය හරියට තේරුම් ගන්නවා නම් වචන දෙකක් තේරුම් ගන්න වෙනවා. ශෝකය කියන්නේ මොකද්ද? ඒක දැනගන්නේ නැති කෙනෙකුට කවදාවත් මේක මං කරන භාවනාවෙන් ඔය බුදුහාමුදුරු දේශනා කරන ගුණේ ලැබෙනවද කියලා හොයාගන්න බෑ. ඒතර ශෝකය ගැන දැනගන්න වෙනවා ශ්‍රාවකය. ශෝකය කියලා නිකන් නවකතාකාරයෙක් කියපු ශෝකය දැනගෙන හරියන්නේ නැහැ මේක. අපි දන්නේ එහෙම ඒවා කවිකාරු විදියට ශෝකය. ඒක නෙමෙයි බුදුහාමුදුරු දේශනා කරේ ශෝකය කියලා මොකද්ද? එතකොට මෙතන ඉගෙන ගන්න ගොඩක් කරුණු තියෙනවා. කෙටියෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නේ මට. දැන් ශෝකය කියන්නේ ශෝකය ඇති කරන්න බෑ අපේ ඇහැට ශෝකය ඇති කරන්න බෑ. ඇහෙන් පේන රූපයකින් ශෝකය ඇති කරන්න බෑ. ශෝකය කියන්නේ කහට ගන්න දැනක් නෙමෙයි ඇහැ කියන ඉන්ද්‍රිය. කන කියන ඉන්ද්‍රිය. ඒ කියන්නේ පංචේන්ද්‍රියෙන් ශෝකය හටගන්නේ. එහෙනම් ශෝකය කියන මේක දුකක්. මේ ශෝකය හටගන්නේ එහෙනම් මනෝඉන්ද්‍රිය. මතක් වීම තුලයි ශෝකය. ශෝකී අරමුණ තියෙන්නේ මනෝඉන්ද්‍රිය තුලයි. එතකොට දැන් අපිට ශෝකය කියන එක මතක් වෙන්නේ වැය තියෙන ස්වરૂප දෙකක්. දැන් පංචේන්ද්‍රිය එක ස්වરૂපයයි තියෙන්නේ. ඒ කියන්නේ ඇහැට පේන්නේ ඇහැ ඉදිරියේ තියෙන දෙයක් විතරයි. දැන් ඇහැ ඉදිරියේ පොල් ගහක් තිබිලා කාට හරි පේනෝ නම් ඒක පුවක් ගහක් විදිහට එයාට පිස්සු. වෙන කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ ඇහැට පුළුවන් තියෙන දේ වර්තමාන දේ පෙන්වන්න විතරයි. කනට පුළුවන් වර්තමාන ස්වභාව පරිසරයේ සද්දයක් තියෙනවා ඒ සද්දය ඇහෙන්න පුළුවන්. ඒක එතකොට කන් තියෙන ඕනම මිනිසෙකුට එකම සද්දය. ශෝකය කියන එක එහෙම එකක් නෙවෙයි මනෝ ඉන්ද්‍රියෙන් ගේන්නේ මනෝ ඉන්ද්‍රියේ මතක ස්වરૂපයක්. මේ මනෝ ඉන්ද්‍රියේ මතක මනෝ ඉන්ද්‍රියට පුළුවන් වර්තමාන දෙයක් ගන්න නැතුව ඕනනම් අතීත දෙයක් ගන්න. ඒ වගේම පුළුවන් මනෝ ඉන්ද්‍රියට අනාගත අරමුණකු ගන්න. දැන් මෙතන ඉන්නේ කොච්චර එලිත් මතක් කරනවා මනෝ දැන් ඇහැට මම මැරෙන්නේ කොහොමද කියලා තේරෙන්නේ නැහැ. මරණ හැටි හිතන්නත් බෑ හැට. තව කෙනෙක් මැරිච්ච එක දකින්න පුළුවන් තව කෙනෙක්. තමන්ගේ මරණය ගැන ඇහැට අදාළ නෑ. ඒක ගෝචර නෑ. හේතුව මොකද? මැරිලා නැති හින්දද? ඥානුන්ගේ මරණ මිනිහක් පේනෝ නම් තමන් මැරිලා නෑ. තේරුණානේ. එතකොට ඒ වගේ පංචේන්ද්‍රිය වර්තමාන ඉන්ද්‍රිය වෙනවා. මනෝ ඉන්ද්‍රිය එහෙම නැහැ අනාගතය පිළිබඳ
ගත්තගේ අතීතය සම්බන්ධවත් ගන්න පුළුවන්. මේ පින්වතුන්ට කවදාවත් තමන්ගේ මරණය සම්බන්ධව ශෝකයක් නෑ. හේතුවමකද තම මේ ඉන්න කාටවත් නැති දෙයක් මම මේ කියන්නේ. කාටවත් මේ ශෝකය එන්න බෑ තමන්ගේ මරණය ගැන. හේතුවමකද තම මැරිලානේ, තේරෙනවා නේද? මරණය පිළිබඳ ශෝකයක් එන්නේ නැහැ. මරණය අනාගතයේ වෙන එකක් හින්දා. තේරෙනවා නේද? අනාගතේනේ මැරෙන්නේ. හැබැයි මේ ඉන්න හැමෝටම මරණය වෙනුවෙන් බය ඇති වෙනවා. එහෙනම් අනාගතයේ මනෝඉන්ද්‍රියෙන් අනාගතය හරහා එන දුක තමයි බය. තේරෙනවා නේද? එහෙනම් ශෝකය කියන්නේ අනාගතය හරහා එන එකක් නෙමෙයි ශෝකය. අතීත දෙයක් මතක් වීමෙන් ලැබෙන දුක. අනාගතය ගැන මතක් වෙලා ලැබෙන මානසික දුක බියයි. තේරෙනවනේ? එහෙනම් ශෝකය කියන්නේ අතීතයක් අල්ලගෙන අතීත අරමුණක් මතක් වෙලා වර්තමානයේ ඇති වෙන මානසික පීඩාවයි. ඕක තමයි ශෝකය. ඕක දැනගන්න ඕන. බුදුහාමුදුරුවෝ ශෝකය කියන්නේ ඕකටයි. නැත්නම් විද්‍යාඥයෝ ශෝකය කියන එක අරගෙන හරියන්නේ නැමේ. තේරෙනවනේ? එතකොට තමන්ට ඕන තරම් තියෙනවා ශෝක වෙන අරමුණු අතීතේ. ඒ කියන්නේ ඕන තරම් දේවල් තියෙනවා. ඒක පළක් ඒවා මතක් වුණාම මතක් වුණේ හැටියෙ මානසික දුකයි. තේරුණානේ? ඒවැ ප්‍රබල ඒවා තියෙනවා, දුර්වල ඒවා තියෙනවා, එක එක විදිහ ඒවා තියෙනවා. දැන් තමන්ගේ දෙමව්පියව මැරිච්චේ එක මතක් වුණොත් දැන්ට මැරලා නම් ඒක ශෝකේ. එහෙනම් ඔය ශෝකය කියන එක මනුස්සයාට ඇති වෙන ක්‍රම බුදුහාමුදුරු පෙන්නලා තිනවා පහක්. ශෝකය ගේන්නේම පහක්. හැබැයි ශෝකය ගේන්නේ එකම එක අරමුණක්, එකම එක අකුසලයක් එක්ක. සංකල්පනාවල ඇති වෙන අවිජ්ජා, අතීතයේ ඇති වෙච්ච අවිජ්ජාවල වර්තමාන ප්‍රතිඵලයක් තමයි ශෝකය. අවිජ්ජා කියන්නේ මොකද්ද? ඇලීම. තේරුණානේ? තන ඇලිච්චි තැන් ඒවාට මොනවහරි විනාශයක් වෙනකොට, හානියක් වුණාම ඇලිච්චි එකකට, ඒකෙන් වර්තමානයේ මතක් වෙනකොට ඇති වෙන දුක ශෝකය. දැන් එතකොට මට නම් ශෝකයක් නැහැ කියන්න බෑ කවුරුවත් කාටවත්. එහෙනම් මිනිසෙකුත් නෙමෙයි. ශෝකය නැති මිනිස් සත්තු ඉන්නවා නම් බ්‍රහ්ම විතරයි. තේරුණානේ? දෙවියන්ට මැරෙන්න චුත වෙන්න කිට්ටු ඇති වෙන අශෝකය. ඒකෙන්මයි මැරෙන්න චුත වෙන්නේ. දෙවියා වඤ්ඤාස වෙන්නේ. තේරුණානේ? ඒ ශෝකය දරා ගන්න බැරුව තමයි මරණයටපත් වෙන්නේ. මිනිස්සුන් හුඟක් අය මැරෙන්නේ ශෝකී. තේරුණානේ? ඔයගොල්ලෝ කොහොම ඉලියන්නේ? මරණ මොහොතේදී වැඩියෙන් බලපාන්නේ එක්ක බිය, එක්ක ශෝකී. තේරුණානේ? ඔය දෙකෙන් තොරව මැරෙන්න ලේසි නෑ මිනිහ සතෙකුට. මොකද ඔය දෙක ඇති කරන්නේ ඇහැ නෙමෙයි, කන නෙමෙයි, නාසය නෙමෙයි, දිව නෙමෙයි, කය නෙමෙයි. ඔක ඇති කරන්නේ මනෝ ඉන්ද්‍රියයි. ඒක හින්දා ප්‍රබලම දුක් දෙක මේ ශෝකයයි බියයි. මේ ශෝකය, ශෝකය එතකොට අතීත අරමුණක් අල්ලගෙන එනවා, බිය අනාගත අරමුණක් අල්ලගෙන ඉන්නේ. කවදාවත් ඔය දෙක මාරු වෙන්නේ නැහැ. අතීතය අල්ලගෙන බිය එන්නේ නැහැ. තේරුණානේ? දැන් අතීතයේ දෙයක් මොකක් හරි වෙලා ශෝකේ එන්න පුළුවන්. පුංචි දේවලුත් තියෙනවා, ලොකු දේවලුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට තමන්ගේ මූණ අතීතයේ කැපුණා. තේරුණානේ? ඒක අතීතයේ මූණ කැපිලා කැලලක් තියෙනවා. දැන් ඕක කණ්ණාඩි ළඟට ගියාට පස්සේ කණ්ණාඩි බේන්නේ ඇහෙන්, ඒ කැලල ඇහැට ශෝකේ ගේන්න බෑ. නමුත් අර කණ්ණාඩි ළඟට වෙලාම අර කැපිච්චි එක ගැන මතක් වෙලා දුක් වෙනවා. ආන්න ශෝකය. දෙම ඉදි මේකට හේතුව වෙනවා. අවලා මේක කරේ. ඊට පස්සේ අවසානේ මොකද්ද? ඒ කැපෙන්න හදපු පිහියක් නම් කැපුනේ, පිහිය හදපු එක හටක් බැන බැන ඉන්න අර ශෝකය. තේරුණානේ? අන්න ඒ වගේ වැඩ තමයි ශෝකය ආපුවම කරන්නේ. ඒ කියන්නේ අතීත දෙයක් අල්ලගෙන ඉන්නේ. ඔයිට වැඩි ඉතින් දරුණුයි හුඟක් ශෝකය. මෙන්න මේවා බුදුහාමුදුරුවෝ පෙන්නපු ශෝකය ඇති වෙන, මනුස්සයාට ශෝකය ඇති වෙන දේවල්.
දැන් මේ ගාතවල් අහලා ඇති. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භය, බියා භය, තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ පුතෝ භය. එන ශෝකේ හදන ප්‍රධාන සාධකය තමයි තණ්හාව. තේරුණානේ? තණ්හාව කිව්වම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුනම ශෝකේ ඇති කරවන්න පුළුවන්. තේරුණානේ? ඕකේ හැබැයි කාම තණ්හාවේ වෙන් කරලා ආය බුදුහාමුදුරු දේශනා කරනවා. කාම තණ්හාවේ ප්‍රබේද ගොඩක් තියෙනවා මේ ශෝකේ ඇති කරන. ඒ ටික මෙන්න මේවා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. එහෙමත් අහලා තියෙනවා නේද? ප්‍රේමතෝ ජායති ශෝකෝ, ප්‍රේමතෝ ජායති භය, ප්‍රේමතෝ විපමුත්තස්ස නත්ති ශෝකෝ උතෝ භය. එතකොට ඔන්න ඕක නම් ඔයගොල්ලන්ට තියෙන හොඳම ශෝකය. තේරුණාද? එහෙනම් ප්‍රේමය කියන එක අතීතයේ ප්‍රේමය, වර්තමානයේ ශෝකය කියන. ශෝකය ගේන්නේ නැති ප්‍රේමයක් මේ ලෝකේ තියෙන්න බෑ. තේරුණාද? දැන් කවුරු හරි කියනවා මගේ නම් මන්නම් ප්‍රේ මගේ තියෙනවා ප්‍රේමයා, ඒක ශෝකය ගේන්නේ නැහැ කිව්වොත් මොකද වෙන්නේ? එයා ළඟ ප්‍රේමයක් නැහැ. මේ ධර්මයේ විකෘති කරන්න බෑ මිනිස්සුන්. තේරුණානේ? එතකොට දැන් බලන්න, මාතෘ ප්‍රේමය තියෙනවා මිනිස්සුන්ට. හොඳ දරුවන්ට තියෙන ප්‍රේමයක් තමයි මාතෘ ප්‍රේමය. ඒ මාතෘ ප්‍රේමයේ හින්දා තමන්ගේ දෙමාපියන්ට, අම්මට හෝ තාත්තට මාතෘ ප්‍රේමයෙන් පීතෘ ප්‍රේමයෙන් කරදරයක් වුණොත්, ලෙඩක් ඇති වුණොත්, දැන් ඔයගොල්ලෝ මෙහෙ හිටියත් දෙමව්පියෝ ඉන්නවනම් ලංකාවේ, ආරංචි වුණොත් ලෙඩක් දැන් ලෙඩ වෙලා කියලා මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවද? අනේ සාදු කියනවද? ඈ පන්නම් අනේ සාදු කියවෙන්නේ බෑ. උඩමනින්න බෑ. මොකද ඇති වෙන්නේ? දැන් ලංකාවේ මිනිහෙක් ලෙඩ වෙලා කවුද කියලා දන්නේ නැහැ. එතකොට එහෙම ලෝකයක් තියෙද? මේ වෙන මිනිහෙක් අම්මා තාත්තා නෙමෙයි, කවුරු හරි අඳුරන්නේ නැති මිනිහෙක් ලෙඩ වෙලා කියලා පත්තරේ තියෙනවා. ඕක දැක්කට ලෝකයක් ඇති වෙනවද? දුකක් ඇති වෙන්නේ නැහැ නේ? දුකනේ මේ ඇති වෙන ලෝකය. තේරෙනවනේ? එහෙම ඇති වෙන්නේ නැහැ ඊයේ. ඔය ඒ මැනිටි මිනිහට ප්‍රේමයක් නැති. එහෙනම් ප්‍රේම කරපු සියලු දෙයට ඒ ප්‍රේමය ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන්නේ ඒකයි. අමතක කරන්න බෑ බෑ මේක දේශනා කරේ කාටද? ප්‍රේමතෝ ජායතෝ ශෝකෝ කියන එක දේශනා කරේ විසාකාවට. තේරුණානේ? එහෙනම් විසාකාව කියන්නේ අවුරුදු 7න් සෝවාන් වෙච්ච කෙනෙක්. එහෙනම් සෝවාන් වෙච්ච කෙනාට ශෝකේ තියෙනවා. තේරුණානේ? නික මට ශෝකේ නෑ කියලා බොරුවට රඟපාන්න යන්න එපා. එතකොට මහා අමාරුවක වැටෙනවා. මේ සතිපට්ඨාන ආනිසංස ඉගෙන ගන්න බෑ. තේරෙනව නේද? මු තේරෙන්නේ නෑ එහෙනම්. ඒ කියන්නේ දැන් මෙන්න මේවා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. ප්‍රේමය කියන්නේ කාම තණ්හාවේ ස්වરૂපය. ප්‍රේමය කියන්නේ භව තණ්හාවේ ස්වરૂපයක් නෙවෙයි. විභව තණ්හාවේ ස්වરૂපයකුත් නෙවෙයි. ඒ වගේම ප්‍රියතෝ ජායති ශෝකෝ. මේ ප්‍රිය වස්තු ප්‍රිය පුජ්‍යලේ වෙන්න පුළුවන්. දැන් ප්‍රිය වස්තු කියන්නේ දැන් බලක් කට්ටියට ගේ දැන් හොරෙන් ගේ කඩලා. ඉස්සර ගේ කැඩුවා. අද නෙමෙයි. ලංකාවේ ඉන්නකොට ගේ කැඩුවා. එතකොට තමන් කරන හිතාගෙන හිටියේ තමන්ගේ ප්‍රිය වස්තු ටික වන රත්තරන් අනුන් රවට්ටලා ගත්තේ රත්තරන් ටික හොරාගෙන ඉච්චා. දැන් ඒක ගත්තේ නිකන් නෙමෙයි, ඒක කරවට්ටල. දැන් නයි ඔච්චර රත්තරන් ලැබෙන්නේ විදියක් නැහැ. තේරෙනවද? හොඳම වස්තු ටික නේ. ওই ටික දැන් හොරු වෙනිච්චා. දැන් මේක වෙලා අවුරුදු 40ක් වෙනවා. ඕක මතක් වුණ හැටි මොකද දුකයි. මොකද? ප්‍රියතෝ ජායති ශෝකෝ. තේරෙනවද? තමන්ගේ ප්‍රිය වස්තුවක් නැති වෙච්ච එක මතක් වුණා වර්තමානයේ දුකයි. ඒ කියන්නේ ඒකට ප්‍රිය වීමේ විපාකය. ඒ ප්‍රිය වීම කියන එක කාම තණ්හාවෙන් ඇති කරන එක. එහෙනම් ප්‍රියතෝ ජායති ශෝකෝ. ප්‍රිය වස්තු නැති වෙච්ච එක මතක් වුණත් දැන් දුකයි. ඔබ නැත්නම් ඔයගොල්ලන්ට මිනිසෙත් නෙමෙයි. තේරුණානේ? ප්‍රිය වස්තු නැත්නම් මිනිසෙ වෙන්නත් බෑ.
ගෙවල් දොරවල් විනාශ වෙච්ච එක, රකියාවල් ප්‍රිය වස්තු වෙලා ඒක නැති වෙච්ච එක, රෝග වීන්නේ අතට. තේරුණානේ? ලෝන් දාලා ගත්තේ කාර් එක හැපෙනකොට, හැපුණේ දැන් ගියා වුරුද්ද. අද බන්සලේදී මතක් වෙලා කියවනවා, සෝගී කියවනවා. අනේ බලන්නක මේක හැපුණනේ කොච්චර වටින එකද. දුක්ගී. ඒ දුක්ක මොකක්ද? සෝකය. තේරුණානේ? එහෙනම් ප්‍රිය වස්තු කොච්චරද තියෙන්නේ, එහා සමානව සෝකය ගේන්න පුළුවන් හැකියාව හැමෝටම තියෙනවා. තේරුණානේ? ඒක නැති වෙන්නත් ඕනේ, විනාශ වෙන්නත් ඕනේ, මොකක් හරි වෙයි කියලා. දැනට ප්‍රියවත් ඕන්න අර එක එක රවට්ටල හතරන් අරගෙන පොඩි වෙඳගෙන ඉන්නවා. දැන් ලංකාවට යනකොට දැන් ලංකාවේ අය හරි අමුතු දේවල් කරනවා ඉන්දියාවේ. මුන්ට රත්තරන් බේන්න බෑනේ මෙහි ආවත්. අර පොළොවේ වලල්ල යන්නේ. තේරෙනවද? මොකද මෙහි ඉන්නයි හොඳ හොරු. උන් මොකක් කරන්නේ නැහැ, යසට මැෂින් ගෙනල්ලා රත්තරන් ටික ගෙනිනවා. ගෙදර ලංකාවට ගියා කියලා දැනගත්තා. තේරුණානේ? දැන් ඔහොම එකක් වෙලා තිල් ගන්න ගිහින් මතක් වුණා මොකද වෙන්නේ? ලෝකය මොන දීලයක්ද? තේරුණානේ? දැන් ඔය හම්බ කරපු සියල්ලටම ප්‍රියවත් උනං ඔය ටික වෙනවාමයි. ඔය සෝකය ගේන ආහාර ටික තමයි ඔය ප්‍රියවත්තු ටික. අන්න එකක්. තව දරුණු සෝක තියෙනවා. බුදුහාමඳුර වෙන්නනවා තව හතරක්. මේ ඔක්කොම ප්‍රියතෝ කියන එක බිහි වෙන්නේ කාම තණ්හාවෙන්. ප්‍රේමතෝ කියන බිහි වෙන්නේ කාම තණ්හාවෙන්. භව තණ්හා නෙමෙයි, විභව තණ්හා නෙමෙයි. එතකොට තව දෙයක් තමයි කාමතෝ ජායති සෝකෝ. තේරුණානේ? මේක කියන්නේ ඍජුවම ගැහණු පිරිමි සම්බන්ධික. තේරුණානේ? ඒකත් සෝකයට හේතුව. ඒවාට දෙන රතියා ජායති සෝකෝ. මේවා කාම තණ්හා වේවා. රතියත් ඒ වගේම එකක්. මේවා උදාහරණ කියන්න වෙලාවක් නැහැ. උදාහරණ බුදුහාමුදුරුවෝ දේශනා කරලා දිනවා මේ වගේ ඒ වගේ තත්වයට පත් වෙච්ච අයට. හැබැයි මෙන්න මේ හැම එකම කෙනෙක් මේ දේශනා කරපු දේශනා මේ ගාථා හතරක් තියෙන්නේ මෙන්න මේ වේ. එකක් තණ්හාය ජායති සෝකෝ කියන ගාතාව දේශනා කරපු කරේ විස්තරේ කියන්න බෑ මට. ඕනනම් බණක් ඇති කොහෙද මේ මට හිතන්නත් බෑ කොහෙද දැන් තියෙන්නේ කියලා. ඉන්ටර්නෙට් වල ඇති බණ මේ ගැන, මේ හතර ගැන කියලා. මේ තණ්හාය ජායති සෝකෝ කියන දේශනාව කරේ බමුණෙකුට. තේරුණානේ? ඒ බමුණාට මේ ශෝකය එනකම් බුදුහාමුදුරුවෝ බලා ඉඳලා තමයි කිව්වේ දේශනා කරේ. එයාට මේ ශෝකය එනවාක දැනගෙන ඉස්සෙල්ලා. තේරුණානේ? එයාගේ කුඹුරක් විනාශ වෙලා අඬ අඬා ඉන්න වෙලාවක පැහැදිලි කරපු ධර්මයක්. මේකේ ප්‍රතිඵලයේ බමුණා සෝවාන් වෙනවා. තේරුණානේද? එතකොට ප්‍රේමතෝ ජායති ශෝකෝ කියන ගාථාව දේශනා කරලා තියෙන්නේ ඔව් මේ විශාකාවට. එතන එයාට අමුතු දෙයක් වෙන්නේ නැහැ. එයා බොරුවක් මම කරෙන්නේ, බොරුවක් හෝක වෙන්නේ, මිනි පිරියන මැරලා හෝක වෙලා මේ. තේරුණානේ? ඒක වැඩක් නැහැ කියලා තේරුම් ගත්ත එක විතරයි අමුතු මොකක්වත් වෙන්නේ නැහැ එයාට. එතකොට ප්‍රියතෝ ජායති සෝකෝ කියලා දේශනා කරලා තියෙන්නේ ඇත්තටම කුමාරයෙකුට. මෙයා සෝවාන් වෙනවා. ඒකෙත් විවාහය සම්බන්ධ දෙයකටම හේතුනේ. තේරුණානේ? කාමතෝ ජායති සෝකෝ කියන එක මේ කාම කියන්නේ මෙතන ක්ලේශ කාමය ගැනයි. වස්තුකාමී නෙමෙයි මේ දේශනාව කරපු දෙන්න. ඒ දේශනා කරලා තියෙන්නේ කුමාරයෙකුට. හැබැයි කුමාරයා අමුතු කුමාරයෙක්. මේ කුමාරයාගේ කතාව නැත්නම් මේ කාමී කියන එක වරද්ද ගනී ඔයගොල්ලෝ. ඒකයි මම කියන්නේ. මේ කුමාරයාට වෙන්නේ කාමතෝ ජායති සෝකෝ කියන එක පැහැදිලි කරපු කුමාරයා මෙන්න මේ චරිතයෙන් යුක්තයි. එයා දැන් කසාද මලින් නැතුව ඉන්න හිටිය කෙනෙක්. එහෙම විවාහය හොඳ නෑ කියලා. ඊළඟට ඒ ඉන්න දෙමව්පිය හරි කවුරු හරි කියලා ඈත ගමක හොඳ එයා කියන විදිහේ ලස්සන කොහොම හරි මනමාලියක් ඉන්නවා කියලා කියනවා. මෙයාට මේ ගැන ආසාවක් කැමැත්තක් වෙලා මෙයා කැමති වෙනවා කසාද බලින්. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ දැන්
අර ඉන්දියාවේ සංස්කෘතිය අමුතුයි. අර මනමාලි එන්න ඕනේ මනමාලයාගේ දෙට්ට. එන්න මනමාලේ යන්නේ එකෙක්. දැන් අරගොල්ලෝ මනමාලි එනකොට මුගක් දුර එන්න ඕනේ මගදි මැරෙනවා. තේරුණා නේද? දැන් මැරෙනවාම දැන් මේ කුමාරයාට මේකෙන් ඇති වෙන්නේ ශෝකේ දැන්. අතීතයෙන් දැන් මැරලා තියෙන්නේ. ඒ මරණ වර්තමානයේ ඉඳලා දැන් මතක් වෙන වතාවක් ගන්න පුදුම ශෝකයක්. මේකට තමයි බුදුහාඳුරෝ කාම කියලා දාලා තියෙන්නේ. තේරුණා නේද? ඒ ශෝකය කොච්චර වැඩි වුණාද කියනවා නම් ඒ කුමාරයාට ඉතින් අර මේකම වැඩි වෙලා මේ ශෝකය වැඩි වෙලා උපායාස කියන්නේ මොකක්ද කියලා මම පස්සේ පැහැදිලි කරන්න. උපායාස ගණයට වැටෙනවා මේ ශෝකය පරිදීය වෙලා උපායාස කියන තුන්වෙනි මට්ටමට එනවා. ශෝකයක හැටියෙමයි දරුණු උපායාසේ හැදුනොත් වර්තමානයේ ඔය වෛද්‍යවරු කියන මානසික ලෙඩක් ඒක. ලෙඩක් ලෙඩෙක් වෙනවා. පිස්සු හැදෙනවා. මේ ශෝකයෙන් පිස්සු හැදෙනවා මේ කුමාරයාට. එතකොට ඒ විශ්වෙන් කාලයක් ගත කරනකොට හාමුදුරුවන්ටත් දැන් මෙයා ඉස්සර හිටිය හොඳ මිනිහෙක් වගේ මේ ගෑනු කෙනෙක් හින්දා විශ්ව හැදුනා කියන එක රටේ ආරංචි යනවා. දැන් බුදුහාමුදුරුවන්ට මේක ආරංචි වෙනවා. එතකොට බුදුහාමුදුරුවෝ දන්නේ කෙනෙක් මෙයා. බුදුහාමුදුරුවෝ විතරක් අර පිස්ස හම්බෙන්න යනවා. මොකද මේක සාමාන්‍ය මනුස්සත්වයේ වෙන එකක් කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. ගිහිල්ලා ඒ පුජ්‍යලයට දේශනා කරන එක තමයි කාමතෝ ජායති සෝකෝ කියන ගාථාව. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පිස්සා සෝවාන් වෙනවා. තේරුණා නේද? මම දැනගෙන ඉන්න වෙන්නේ නැතුව මේක අමතු දෙයක් නෙවෙයි. මේ සෝකය කියන එක හැමෝටම සාධාරණ දෙයක්. නමුත් රතියා ජායති සෝකෝ කියලා දේශනා කරන්නේ ඒ ගාථාවෙන් කිසි කෙනෙකුට මොකක් වෙන්නේ තේරුණානේ. ඒක දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ දැන් ඔන්න ලිච්ඡවි කුමාරවරු අර හාමුදුරුවෝයි බුදුහාමුදුරුවෝයි කූටාගාර ශාලාවේ වැඩ ඉන්නකොට විශාල මහනුවර දැන් අර කුමාරවරු ලස්සනට ඇඳගෙන මේ කියන්නේ දැන් හොඳ සශ්‍රීක රජයක් හින්දා හොඳට ඇඳගෙන යනවා උයන් කෙළියකට උත්සවයකට යනවා. එතකොට බුදුහාමුදුරුවන්ට ඉන්නේ හාමුදුරුවෝ පෙන්නනවා මෙන්න මෙහෙම අද බුදුම ලස්සනට මේ ලිච්ඡවි කුමාරෝ යනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ උදේ ඒක දැකලා දේශනා කරන හාමුදුරුවන්ට මහණෙනි උඹලා තවුසිතාවේ දිව්‍ය ලෝකේ දෙවියෝ දැකලා නැත්නම් ඔන්න දෙවියෝ වගේ නෑ මේ ගොල්ලෝ කියලා. තේරුණා නේද? මේ කතාව දැනගන්න ඕනේ. මේ කතාව තියෙන්නේ එන්නේ මූලයේ උඩ. දැන් දෙවියෝ වගේ කට්ටියක් තමයි මේ කියලා කියනවා. දෙවියෝ කවුද කියලා දැන් හාමුදුරන්ට කියහ දෙනවා. දෙවියෝ වගේ දෙවියෝ මේ වගේ කියනවා. දැන් දෙවියෝ දකින්න බෑනේ හාමුදුරුවනේ. දැන් බුදුහාමුදුරු බෙන්නනවා. ඊට පස්සේ ප්‍රශ්නේ වෙන්නේ මේ කට්ටිය ගිහිල්ලා අර ගෑනු කෙනෙක්ගේ ප්‍රශ්නයකට රණ්ඩු වෙලා අර දෙවියෝ ටික හවස කරත්තවල පටවගෙන එනවා අතපය නැතුව ලේ පෙරහගෙන එනවා. තේරුණාද? දැන් හේතුව මොකද්ද? අර ගෙනිච්ච ගැහණු කෙනෙක් එක්ක ඇවිත් ප්‍රශ්නය. දැන් ඒකට රණ්ඩු වෙලා. දැන් රණ්ඩු වෙලා මෙහෙම ආතපය කඩාගෙන දැන් උන් අර දෙවියෝ වගේ නෙවෙයි එන්නේ. කරත්ත නැගලා ඒව පටවගෙන එනවා දැන් ලෙඩ්ඩු. දැන් හාමුදුරුවෝ වහනවා අන්න ඔබ වහන්සේ දේශනා කර දෙවියෝ කරත්ත වලින් එන්නේ දැන්. කරත්ත වල පටවගෙන එන්නේ. තේරෙනවා නේද? අන්නේ වෙලාවේ දේශනා කරපු ගාථාව තමයි රතියා ජායති සෝකෝ කියන. එන්නනේ මේ කියන්නේ කෙලින්ම ඍජු කාමයක් ගැනයි. එන්නනේ මේකෙන් කාටවත් ඔය මාර්ගඵල ලැබෙන්නේ නැහැ. අනික ඔක්කොගෙදීම තියෙනවා හැම ගුණයක්. එන්නනේ මෙතන තියෙන්නේ මේ ඔය සෝකයේ දරුණු පැත්තක්. ඕක කාම තණ්හාවේ තියෙන සෝකයක්. ඒක හින්දා ඉතින් ඕන ලංකාවේ උනා බලන්න සංගීත සම්දර්ශනයේක ගුටි කෙලියා ගියොත් උපාසකම් එක ඉන්න ඕනේ එතන. ඔන්න ඒ සිද්ධිය තමයි අරුන්ටත් උනේ. වෙන මොකක්වත් නැහැ එතන. තේරුණානේ? ඔච්චරයි වෙන. ඕක තමයි ඔය කියන බුදුහාමුදුරු දේශනා කරන කතාව. ඉතින් ඔන්න ඔය ටික දැනගන්න. ඔය ටික ඔක්කොම අතීතයේ අභිඥාවල කොටස් ඔය. කාම තණ්හාවෙන් ආපු අභිඥා. දැන් ඒක වර්තමානයේ මතක් වෙනකොට ඇති වෙන දුක තමයි ශෝකය. තේරුණානේ?
මේ මේකේ තව දෙයක් දැනගන්න ඕනේ, මේ ශෝකය වැඩි වෙනකොට ඒක ඒ ශෝකයට පුළුවන් මනසෙන් ඇති වෙන්නේ මේක මානසික අරමුණ. මේක අනුන්ට තේරෙන්නේ නැහැ ශෝකියාවට. දැන් ළඟ ඉන්න කෙනාට මේ අනික් කෙනාගේ ශෝකය තේරෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට හැසිරෙනවා යා. නමුත් ශෝකී ස්වරූපයෙන් ඉන්නවා. මේ ශෝකී ස්වරූපය තව වැඩි වුණොත් උතුරා යන්න යනවා. තේරුණානේ? ඒ දෙය තමයි පරිදේවේ කියන්නේ. එතකොට ආණ්ඩ නොවැ වැළපෙනවා. අර ඔය දැන් ඉන්නේ උපසකම්මලේම ධර්මදාලාවේ නිකටට අත ගහගෙන භාවනා කරනවා. බැලුවම ඉතින් අපි දන්නවා මොකද්ද වෙලා තියෙන්නේ. මොන භාවනාවක් වන්නේ මේ පරිදේවේ. තේරුණානේ? ඒ ඔය ගෙදර මොකක් හරි මතක් වෙලා මෙහෙදී පරිදේවෙටපත් වෙනවා. නැත්නම් ආණ්ඩ නොවැ වැළපෙනවා. පෙරලෙනවා. ඔය වැඩි වෙන වැඩි. ඔන්න පරිදේවේ. ඒක ශෝකයේම කොටසක්. මොකද පරිදේවේ කියන එකක් තියෙනවා මේ සතිපට්ඨානයේ ආනිසංසයක් විදිහට. ඒකටත් යමක් වෙනවා. දැන් ඔయితත් වැඩි වෙනවා මේ ශෝකය. පරිදේවියත් ඉක්මවනවා. පරිදේවියත් ඉක්මවීව ශෝකය උපායාස වෙනවා. එතන ශෝක පරිදේව එතන ශෝකය සාමාන්‍ය ස්වરૂපය පරිදේවේ වුණොත් ඊට වැඩිය දරුණු වෙලා උපායාස වුණොත් ඊටාම දරුණු. ternary උපායාස කියන එකට ශෝකය ආපුවම තමයි මානසික ලෙඩ පිස්සු කියන්නේ. මිනිස්සු හුඟක් පිස්සු වැටෙන. දැන් මෙහෙත් බෙහෙත් කරන්න ඕන තරම්. මෙහි මිනිසුන් හුඟක් තියෙනවා උපායාසය. ternary හොඳින් බැලුවොත් මේ තියෙන ඔක්කොම දේවල් මේ උපායාසයෙන් මිනිසු බේර ගන්න කරපු උපක්‍රම. දන්නේ නැති අය ඒව රත්තරන් කියනවා. තේරුණානේ? මෙහේ අය දන්නවා මේ උපායාසයේ වුණොත් මිනිස්සු ජීවිත විනාශ කරනවා. සිය දිවි විනාශ ගන්න උපායාසය වැඩි වුණොත්. දැන් මෙහෙ නැද්ද ඔය රන්නේ? නෑ. පොඩ්ඩ බැරි වෙනකොට එනවනේ. මේ පරිදේවේ නෙමෙයි. මේක දැන් ධර්මයේ ඔය විසුද්ධි මාර්ගයේ හැම මේ තුන විස්තර කරනවා මෙන්න මෙහෙම උදාහරණවලින්. ශෝකය පරිදේවේ උපායාසය. උපායාසය කියන්නේ දරුණුම දෙයක්. මේක ආවොත් මානසික ලෙඩක්මයි. ගොඩ එන්න අමාරුයි. තේරුණානේ? ඒක ගොඩ ගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝත් අර කියන තැනදී උපායාසයටපත් උනේ අර පිස්සු හැදිච්ච තරුණයා විතරයි. එයා බුදුහාමුදුරුවෝ හින්ද බේරුවා. නැතුව මේ අනික් අයට බේරන්න බෑ උපායාසයට ආවොත් ධර්මී. මහා භයානකයි. පරිදේවේ ගැටලුවක් නෑ. ශෝකේ ගැටලුවකුත් නෑ. උපායාසයයි ශෝකයයි පරිදේවයයි මොක නොන වගේද කියලා දැනගන්න ඕන නම් මෙන්න මේ උදාහරණේ ධර්මයේ පැහැදිලි කරන එක. බුදුහාමුදුරුවෝ දීපු උදාහරණයක් නෙමෙයි මම හිතන්නේ. මේ පස්සේ ආචාර්යවරු හදපු හොඳ උදාහරණයක් පැහැදිලි කරන්න. දැන් ගන්න කියනවා වතුර භාජනය. වතුර භාජනයක් අරගෙන ඒ වතුර භාජනයට ගින්දර දාන්න කියනවා. වතුර පුරවලා ගින්දර දානවා. ගින්දර දානකොට ගිනි රස්නේ වගේ තමයි ශෝකී අරමුණ. තේරුණානේ? වතුර වගේ තමයි ශෝක වෙන පුජ්‍යලයාගේ ස්වરૂපය. තේරුණානේ? දැන් රෝගී එතකොට ගින්දර රස්නේ වැඩි වෙන්න අර භාජනයේ වතුර ටිකට මොකද වෙන්නේ? ටික ටික රත් වෙනවා. එහෙනම් ශෝකේ නුක් කරන්නේ අර රත් වෙනවා වගේ පීඩාවකටපත් වෙනවා. තේරුණානේ? එයා රත් වීමක් තමයි වෙන්නේ. ඊට පස්සේ දැන් තව තවත් ගින්දර දානකොට ඒ වතුර ටිකට මොකද වෙන්නේ? වතුර නටන්න පටන් ගන්නවා. නටනකොට මොකද වෙන්නේ? වතුර භාජනයේ පිරිලම තිබුණොත් පිටටට උතුරනවා. පිටට පේනවා. එතකම් පේන්නේ නැහැ. රත් වෙනවා විතරයි තියෙන්නේ. බාහිරයට පේනවා. එළියට වැටෙනවා වතුර. තේරුණා නේද? ඒ එළියට වැටෙන එක වගේ තමයි පරිදේවී. තේරුණා නේද? ඔතනින් හරි ඉවර වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඉවර වෙන්නේ නැතුව අර ශෝකී ආරමුණෙන් අර රත් වීම තව කරොත් මොකද වෙන්නේ වතුර ටිකට? ඈ දැන් නටන වතුර එළියට විසි වෙනවා මුනි. භාජනයේ වතුර හිඳෙනවා නීගාවට. හිඳුනට පස්සේ එළියට විසි වෙන්නේ නැහැ නේ ඇතුලේ නටනවා. තේරෙනවද? ඇතුලේ ගොඩගද දමදමා තියෙනවා. අන්නේ ඇතුලේ ගොඩ දම දමා තියෙන එක වගේලු උපායාස.
පිටට පේන්නේ. තේරුණානේ? අන්න ඒ මට්ටම වෙනකොට මානසික ලෙඩක්. තේරුණානේ? දැන් තවත් ජීන්දර වැටෙනව මොකද වෙන්නේ යාට? අර වතුර ටිකට. අවසානයේ වතුර හිඳිලා යනවා භාජනේ. එහෙනම් අර උපායාසය හිඳෙනවා කියන්නේ සියලු දේ නසා ගැනීමයි. තේරුණානේ? එහෙනම් මේ ලෙඩ නම් දුන්නට වැඩක් නැහැ වෛද්‍යවරු. හිද්දිය ඕක තමයි. තේරුණානේ? හිදි නසාගන්නේ හිද්දිය ඕක තමයි. ওই උපායාසයෙන් තමයි ඒක ලෙඩේ. ඒක තමයි මානසික ලෙඩේ. ඉතින් ඕක දරුණු මේකක්. ඉතින් ඕකටපත් වෙන්න නැති වෙන්න හුඟක් ඥාති මිනිසු කරනවා. මෙහෙ කරගන්න බැරුව වෙලාදී. ඒකට ඉතින් ඕන එකක් දෙනවා. ඔය ශෝකය ඉක්මවන්න පුළුවන් එක දෙයක් තියෙනවා සාමාන්‍ය ජීවිතයේදී. ඒක ඊටාම දරුණු. නමුත් මිනිස්සු භාවිතා කරන්නේ ඒකමයි. ශෝකය තාවකාලිකව ඉක්මවන්න පුළුවන්. ඉක්මවනවා කියන්නේ ශෝක අරමුණ අහක් කරලා ශෝක අරමුණ ගේන්නේ කොහෙන්ද? මනෝ ඉන්ද්‍රියෙන්. මේ මනෝ ඉන්ද්‍රියෙන් ශෝක අරමුණ ආපුවාම පංච ඉන්ද්‍රියෙන් ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් දිවෙන් කයෙන් ඊට වැඩිය ප්‍රබල අරමුණක් ආවොත් ඉක්මවන ශෝකය. තේරෙන හැබැයි ප්‍රබල අරමුණ කාමයේ හරහා එන්නෝ. තේරුණානේ? ඒකින්ද දැන් මිනිස්සේ රෝගේ අහක් කරගන්න කාමයේ යොදා ගන්න. දැන් ඔයගොල්ලෝ ගෙවල් දොරවල්වලදී ඕක කරනවා. පුංචි ශෝකයක් එනකොට දැන් මැරිච්ච ආච්චි මතක් වෙනවා. දුකයි. මැරිණ හින්දා ආච්චිට ඉතින් ඉස්සර ප්‍රේමයක් තියෙනවා. නෑදෑයෙක් හින්දා ඒක මතක් වෙනකොට දුකයි. තේරුණානේ? ඒක ශෝකය. ඕක ඒක පොඩි හින්දා ඉක්මවන්න පුළුවන්. කොහොමද ඉක්මවන්නේ? මේ ටීවී එක දාගන්නවා. මේ ඒ ඕස්ට්‍රේලියාවේ ආච්චි කෙනෙක් නටනවා දැක්ක හැටි අරක ඉවරයි. ඔන්න කාමයෙන් ඉක්මවන්න. තේරුණානේ? නැන්න කොහේ හරි සාප්පු සවාරිය ගියාම මැරිච්ච ආච්චි මතක් වෙන්නේ නැහැ. ඉක්මවන්න. තේරුණානේ? ඔය වගේ පොඩි පොඩි ශෝක කාමයෙන් ඉක්මවන්න පුළුවන්. එහෙනම් ඔය මොකටද ඔය මෙහි මිනිස්සු සතියාන්තේ දැන් මේ පාටි දාන්නේ? සතිය එක්කව කරපු ටික ලෝකේ ටික ඉක්මවන අර හොඳට බීලා ඉන්නකොට. මොකද ශෝකය නෑ මෙන්න මේ සත්තුන්ට. බල්ලන්ට ශෝකය අඩුයි. මනුස්සයන්ට තරන්නේ. තේරුණානේ? පූසන්ට නෑ. ඒ කියන්නේ තිරිසන් සතුන්ට ශෝකය නෑ. දැන් බලන්න බල්ලෙකුට වැටියෙක් මැරුණොත් සතියක් ඕන නම් අඬා කෑගහ ඉඳී. ඊට පස්සේ ඌට ගන්න. ඔබ දැන් ගිහින් උපන් දිනේ මතක් වෙලා අඬයිද බල්ලා? ඈ දැන් බැල්ලිට අනේ මගේ අහවල් පැටිය මැරුණා උගේ උපන් දිනේ අහවල් දවසේ කියලා ලෝක වෙනවද බල්ලා? මිනිස්සු හැම නෑ. තේරුණනේ? ඒක සතුන්ට නෑ. ඔන්න ඔය ඕක හොඳට මිනිස්සු දන්නවා. දැන් ශෝකය වැඩි වෙනකොට මිනිස්සු කරන්නේ බලු මනසට ගියාම ශෝකේ නෑ. තේරුණනේ? දැන් මේ රටේ ඕකට ඉඩ දෙනවා. මිනිසුන්ට බලු මනසට බලල් මනසට හරක් මනසට ලේසියෙන් යන්න පුළුවන්. ඒකට ශෝකය අතුරුදහන් වෙන්නේ නෑ. බල්ලට ශෝකය යන්නේ නෑ. තේරුණනේ? බලු මනසට මිනිස්සයා ගියා ශෝකයන්නේ නෑ නේද? ඕක එක ක්‍රමයක් මිනිස්සු භාවිතා. ඒ ශෝකයේ ඉක්මවන්න අසාර්ථක හානිදායක සතර අපායේ දොරටු විවෘත වෙන ක්‍රමයක්. ඒ බලු මනසට මිනිස්සෙට යන්න හරි ලේසි. හොඳට බීලමත් උනම ඉවරයි. දෙන්නන් අර ශෝකයේ ඉවරයි නේද? දැන් හුඟක් හෝග වෙන මිනිස්සු මොකද්ද කරන්නේ? ওই ටික නෙවෙයි. තිරිසන් මනසට යන එක තමයි අර මත් වීමෙදි වෙන්නේ. ඔන්න එක ක්‍රමයක්. තේරුණානේ? අනික් ක්‍රමය තමයි අර මේ මොකටද මෙච්චර මේ ලස්සන තැන් ඉන්න තැන් බලන්න තැන් මෙහෙ ඔච්චර ලස්සනට හදන්නේ? ඈ මෙහි ඉඳලා බිස්බෙන් ඉඳලා ගියොත් එම ගෝල් පොස්ට් පැත්තට එහෙම බලන්න එපා. අර උඩ නගිනේව කොච්චර තියෙද? මේ ලෝකේවත් නැතිව තියෙනව නේද? දැන් දවසින් දවස මේවා වැඩි වෙනව නේද?
මොකද අර සෝකය අර උඩ ගිහින් බිමට අතහරිනකොට ආඩු වෙනවා. මේ මිනිස්සුන්ට ඕකෙ නගින්න ඇතුව ඉන්න බෑ. රතියක් ගියොත් නගින්න ඕනේ. මොකද සෝකය නැන්නම් ඉවර තේන්න. ඉතින් ලස්සනට ඒ වහදලා දෙනවා මිනිස්සු. ඕක සෝකේ උපායාසුනේ දිය දී සඳහා ගන්නවනේ. තේන්නනේ. ඕකට ඕන දෙයක් දෙන. මේක තමයි ලෝකෙ හැටි. දියුණු වෙනවා කියන්නේ ඕක තමයි. සෝකය නවත්තන්න විවිධ වැඩක් නැති උපක්‍රම යොදන. ඒවට අහු වෙනවා මිනිස්සු. තේරෙනවා නේද? ඒ ඔය වෑයන් වෙන්නේ අර කාමයේ හරහා සෝකයේ එවලෙට සමතික්කමාය කරනවා. හැබැයි ඒක ඉවරුණාට පස්සේ ආය සෝකේ එනවා. ඉතින් ඊගාව සතිය ගිහිල්ලා ආය යනවා. අර ටික නැති කරගන්න. මොහොමම ජීවත් වෙනවා. තේරෙනවා නේද? ඕක තමයි සාමාන්‍ය මිනිසු කරන දේ. විවිධ කාම අරමුණු අරගෙන හැපිනෝල, කනබිනෝල, දිවබිනෝල, කයබිනෝල අර සෝකිය අහක් කරනවා. ඕකට තමයි ඔය දඟලන්නේ කවුරු. නැතුව මේ අමුද දෙයකට නෙමෙයි සෝකිය නැති කරගන්න. එච්චර දරුණුයි සෝකිය. දැන් ප්‍රශ්නේ තියෙන්නේ තව විදිහක් තියෙනවා. දැන් උපායාසයට ආවොත් වෛද්‍යවරු හොයාගෙන තියෙනවා හරි ලේසි ක්‍රමයක්. උපායාසයට ආව පිස්සුනේ මිනිසුන්ට දැන් හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් ගියා ළඟට ගිහින් බෙහෙත් කෝස් එක කරපුවාම යසට ඉන්නවා. එයාට පිස්සු නෑ. මොන උපායාසයට බෙහෙත් දුන්නම වෙනදී පිස්සු නැතුව ඉන්නවා. හැබැයි ඒ කියන්නේ දැන් උදාහරණයක් කියන්නේ කොහොමද උපායාසයටපත් වෙච්ච කෙනාට හොඳ කෝස් එකකින් ඉංග්‍රීසි බෙහෙත් කෝස් එකකින් බෙහෙත් කරපුවාම දැන් හරියට ඉස්සර නම් මෙන්න මෙහෙම යොමයි කරේ මෙයා මෙන ලෝකෙමයි ජීවත් උනේ. දැන් එහෙම නැහැ පූස් පැටියා වගේ. ඇත්ත තමයි. දැන් ගෙදර ඉන්නේ පූසාද? ඔයගොල්ලෝ කොහේ හරි එක ගියොත් ඌ ඉන්නව නේද සද්ද නැතුව? ඈ? ඌ කිසි කරදරයක් නැහැ. ඥාම් ගගා ඉන්නවා. බල්ලා ගෙනිච්චත් එහෙමයි නේද? නේන අර බෙහෙත් කෝස් එකෙන් කරේ ඔන්න ඕක තමයි. දෙහනනේ මනස වෙනස් කරා තිරිසම්මනසකට. ඉතින් හරි ඉහළයි කියලා අපි එහේ දොස්තර මහත්තයා හොඳ දේ කරා අපේ ළමයාත් හොඳ කරගත්තා කියලා තව මෙහි ලංකාවට ගිහින් ගියා. තේරුණානේ. උනේ මොකද්ද? ඔය උපායාසයට හොඳ බෙහෙත දුන්නා. උපායාසයක් නැහැ තිරිසනෙකුට. තේරුණානේ. එතකොට අර බෙහෙත් දීුවා වෙන්නේ මත් උනා වගේ වැඩක්. තේරුණානේ. ඒකම කරනවා වෙන ක්‍රමයකට. සහතික අරගෙන. තේරුණා? ඉතින් ඕවා තමයි ලොකු ධර්මයේ හරි විශිෂ්ටයි විද්‍යාවේ දියුණුව. මොකද දන්නේ නැහැ. ඕකේ දන්නේ නැහැ. පරිදේවේ දන්නේ නැහැ. උපායාසේ දන්නේ නැහැ. නෑ එහෙම නැති වෙන්න තමයි අපි සමාජයේ හැදිලා තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට දෙමව්පිය එහෙම ඔය පින් දහම් කරනකොට සෝකේ එනවලු. තේරුණානේ? ඒවා මතකයට එනවනේ. අර දරුණු එකහක් කරලා ඒකින් හින්දා ඔය සදාචාරයේ හොඳ දේවල් කරපුවාම ඒවට යොමු වුණාම මේ උපායාසයට යන්නේ නැතුව ශෝකේ නවතිනවා. පරිදීවින් ආවච්චමන්නේ ඒක බේරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ ඔය කතා නෙමෙයි. දැන් තමන් ළඟ ශෝකේ එන අරමුණු අනන්තයි අප්‍රමාණයි කියලා ඉස්සෙල්ලා ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් ජීවත් වෙලා නැහැ. ජීවත් වුණා නම් ශෝකී අරමුණු ගොන්නක් අපිට තියෙන. ඒවා විදින් විතින් විත ඇවිදින් දුක ගේනවාමයි. ඒක මානසික දුක. දැන් ඒ මානසික දුක තියෙන ශ්‍රාවකයේ ඒ දුක නෑ කියන්න බෑනේ. තියෙනවා හැමෝටම. ඒ ශ්‍රාවකයා සතිපට්ඨානේ වඩනවා. තේරුණා නේද? සතිපට්ඨානේ වඩලා මේ ආනිසංස මේ ශෝකී ආරමුණක ආනිසංස සමතික්කමායේ ගුණයට ගේනවා කියන්නේ ආනිසංසය බලන්න. හැබැයි මුලදි බෑ. කමඨාණේ අර කියා දුන්නේ විදිහට කයේ ධාතු ගුණ තේරෙන මට්ටමේ කාලයක් භාවනා කරලා තියෙන්න ඕනේ. තේරෙනවන්නේ නැති අයට හොයන්න බෑ මේ. එහෙම වෙලා ඒ ධාතු ගුණ එක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉඳලා පහුවෙනකොට මෙන්න මේ වගේ වෙනවා. ධාතු ගුණ තේරෙන්නේ නැතුව මයන්. සාමාන්‍යයෙන් භාවනා කරත් තේරෙන්නේ නැහැ. නමුත් ගෙදර දොරේ ඉන්නකොට නිකම් මාර කයෙන් ඉස්සර භාවනා කරන මුල් කාලේ වගේ කය තේරෙනවා ධාතු ගුණ. නිකම් මේ වෙන වැඩක් කරනකොට. තේරුණානේ? ඔන්න ඔහොම දෙයක් හඳුනගත්තොත් ඒගොල්ලෝ ඔන්න ඔතන තියෙන ඔය බුදුහාමුදුරුව පෙන්වන ආනිසංසයේ පැතිකඩක්.
මොකක්ද කොහොමද භාවනාවක් කරලා කරත් තේරෙන්නේ නැහැ. ඒ කාලේ වෙනකොට ධාතු ස්වරූපවත් කයෙම කොවත් හිටි ගමන් වැඩියෙන් තේරෙනවා. මේ හිටි ගමන් තේරෙන්නේ ඇත්තටම ඒ මොහොතේ අර මනසට අර පරණ ශෝකී අරමුණක් එනවා. තේරෙනවානේ. එයා ආපු හැටිය ඒ ශෝකය පවත්ත ගන්න ශෝකී අරමුණ මනෝඉන්ද්‍රිය ලැහැත්ති වෙනවා පවත්තගෙන යන. පවත්ත ගන්න යනකොට කායින්ද්‍රිය දැන් ප්‍රබලයි. කයින් ධාතුගුණ ප්‍රකට වෙනකොට අර අරමුණට බලන්නේ. තේරෙනවානේ. ශෝක විවි ඉන්න බෑ. ඔන්නක තමයි ඉක්මෝන හොඳම විදිහ. තේරෙනවානේ. සමත භාවනාවෙන් ශෝකය ඉක්මවන්න බෑ කාටවත්. ශෝකය යටපත් කරන්න පුළුවන්. හැබැයි භාවනා කරනවා. භාවනාව නැති තැන ශෝකය එනවා. තේරෙනවානේ. ඒ හින්දා සමත භාවනාවෙන් ඔය ශෝකයට විසඳුන්නේ නෑ. පරිදේවයට විසඳුන්නේ නෑ. දැන් සීල් රැක්කත් බෑ. තාවකාලිකව මනුස මට්ටමින් නවත්ත ගන්න පුළුවන් ආමිෂ පින්කම් කරලා. නමුත් ශෝකය ඉක්මවන්න බෑ. ඒකින්ද මේ ශෝකී අරමුණ ඔයගොල්ලන්ට පස්සේ තේරෙයි. වෙනදා අර මතක් වෙච්ච දැන් මොනවා හරි කවුරු හරි මැරිච්ච එකක් හරි තමන්ගේ නෑද ඒක හිතවතේ මැරුණමත් ශෝකය එනවා. ඒක මතක් වෙයි පස්සේ නමුත් ඉස්සර දුක් වෙන තරම දුක් වෙන්නේ නැති වෙයි. ඒ කියන්නේ මොකද්ද මේකෙන් ඉක්මවන්න. ඒක මානසික පීඩාවක් බවට හැරෙන්නේ නෑ. මතක් වෙන්න. කතා කර හැගිය ගැන පීඩාවක් නැහැ. ඉසර කතා කරෝ කඳුළු වලනු. මේ කියන්නේ ශෝකයත් වෙලා පරිදේවයටපත් වෙනවා. ශනිකෝ. තේරුණා නේද? ඉතින් ඕක තමන්ගේ ජීවිතයෙන් බලන්න ඕනේ. නැතුව මන ළඟ ශෝකයක් නැහැ කියලා රඟපාල වැඩක් නැහැ. ශෝකයක් නැත්නම් මිනිස්සෙන් නෙමෙයි. ශෝක අරමුණු හැදුවේ නැත්නම් මිනිස්සෙන් නෙමෙයි. ජීවත් වෙලා නැහැ. තේරුණා නේද? ඒ වගේ රඟපාන්න බෑ මිනිස්සුන්ට. එින් තමන් හොයාගන්න. පරිදේවයත් අහක් කරනවා මේකේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. පරිදේවය කියන්නේ මොකද්ද? අපිට හඳුන ගන්න තියෙන හැඬීම. දැන් හැඬීම අඬන ගතියක් පරිදේවයක්. වැළපෙන ගතියක් පරිදේවයක්. ඔච්චර හරි දුක කියන එක අනේ මෙහෙම වුණා මට මෙහෙම වෙලා මට මේ වෙලා කියලා හැම වෙලෙම කියවන එකක් පරිදේවයක්. තේරෙනවද? දැන් සාමාන්‍යයෙන් ගැහැණු අයගේ පරිදේවය එක විදියක්. පිරිමියාගේ පරිදේවය තව විදියක්. දැන් ගැහැණු නම් පරිදේවය කියලා දකින්න තියෙන මොකද්ද? පොට්ට බදාගෙන අඬන එක. ඔන්න ශෝකය ඇවිත්. දවස් ගණන් කන් නැතුව හිටියේ. ශෝකේ වැඩි නම් එහෙම. මේ උපාසක අම්මලාගේ පරිදේවය. උපාසක මහත්තුරුගේ පරිදේවය අඬන්නේ නැහැ. එහෙමනේ. අර වගේ දවස් දෙක තුනෙන් අයෙන්නේ නැහැ. හුඟක් වෙලාට ගෙදර දිනේ වට පයින් ගහලා දැන් දින පුටුවට පයින් ගහලා සතියක් විතර ගෙදර එන්නේ නැතු ඉන්නේ. ඒකත් පරිදේවය. එහෙනම් කියන්නේ පරිදේවය උපාසක පරිදේවය එක විදියට උපාසිකා පරිදේවය තව විදියට. එහෙමනේ. හොයින් තමන්ටම ගේ යස්සින් දැක ගන්න පුළුවන්. එක එක්කෙනාට එක එක ආවේනිකයි පරිදේවය. තේරෙනවද? නමුත් ওই දෙකම මානසික දුක්. ගෙනාවේ අතීත අරමුණක් අල්ලගෙන අතීත දේවල් මතක් කරමු. තේරුණා නේද? එහෙම තියෙනේම හඳුනගන්න ඉස්සෙල්ලා. වෙච්චි ඒවා හඳුනගන්න ජීවිත කාලයේදී. හඳුනගෙන ප්‍රතිවර්තනයේ වඩන්න. වඩනකොට ඒ අරමුණු ඒ ක්‍රියාවලියම නැවත එයි මතක් වෙන්නේ නැතු වෙන්නේ නැහැ. මතකයට ආපුවාම එහෙම දුකක් නැති වෙනවා. ඔකට කියනවා ශෝකයේ ඉක්මවන. තේරුණා නේද? ඒක නැතුව මේ වෙන කොහෙන් වහ හොයන්න බෑ. තමන්ගේ ජීවිත කතාවෙන් හොයාගන්න දක්ස වෙන්න. ඉතින් ඔය දේ වෙනවද කියලා බලන්න. ඔය ශෝකය ඉක්මවීම පරිදේවය ඉක්මවීමත් ඔය විදිහමයි. හැබැයි පරිදේවය කියන්නේ හැඬීමක්. හුඟක් වෙලාවට අපි දකින්නේ අඬනවා. හැබැයි භාවනාවෙන් අඬන එක නම් පහුවෙන්න පහුවෙන්න දියුණු වෙන්නත් වැඩි වෙයි. ඒකත් ඉගෙනගෙන තියන්න ඕනේ. නැත්නම් හිතේ මටත් මේ ශෝකයෙන් තමයි මං අඬන්නේ කියලා. තේරුණානේ? ඔය පහුවෙන්න භාවනාවෙන් අඬන නිසනුත් ඇඬේ. තේරුණානේ? එතකොට ඇඬෙන විදිහ ඔය පරිදේවයටපත් වෙන විදිහ අඬන විදිහ සාමාන්‍ය මිනිස්සයාට දෙවිදිහක් තියෙනවා. කඳුළුත් එනවා. කඳුළු වෙනවා අඬනවා කියන කඳුළු වෙනවනේ. එතකොට කඳුළු වලන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක අහලා තියෙනවා සතුටු කඳුළු කියලා එකයි. අනික මොකක්ද?
දුක්ඛන්දු. තේරුණානේ? ඔය පරිදේවය කියන්නේ හුඟක් වෙලාවට දුකෙන් ඉන්න එක. පරිදේවය එන්නේ එහෙමයි. තේරුණානේ? දුකක් වෙලා කවුරු හරි හානියක් වෙලා අර කියන සෝකයට අරමුණු ආපුවම ඇඬෙනවා. ඒක පරිදේවය. සතුටු කඳුළු කියන්නේ ඔය හඳුනගෙන තියෙන්න ඕනේ. නැත්නම් පස්සේ පැටලෙනවා, කඳුළු මාරු වෙනවනේ. මෙච්චර කල් තඬපු එක තමයි කරේ, වෙන කරපු දෙයක්වත් නැහැ. එක විදිහක් තමයි දුක් කඳුළු, අනික තමයි සතුටු කඳුළු. දැන් විභාගේ පාස් වුණාම ඇඬෙනවා. ඒ මොකද? දුකටද? නෑ, ආච්චි අම්මා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ, මුණුපුරා ඉන්නේ ලංකාවේ. මුණුපුරා ශිෂ්‍යත්වයේ ලකුණු වැඩි වුණාම ආච්චි අම්මට ඇඬෙනවා. මොන මොන කඳුළුද එන්නේ? ආච්චි අම්මලා ඉන්නේ නෑ. තේරෙනවනේ? නෑ, ඒවත් සතුටු කඳුළු. හැබැයි ඔය දෙන්න හොන් නරක දෙන්නේ ඔය ඇඬෙවි. හොඳට මතක තියාගන්න. දුක් කඳුළු ගේන කෙනා ව්‍යාපාද, සතුටු කඳුළු ගේන කෙනා අභිජ්ජා. තේරුණනේ? ඔය සතුටු කඳුළුත් අකුසලෙමයි. ඔය අපි කියන සතුටු කඳුළු අකුසලිය. අභිජ්ජා වලින් ගේන. අභිජ්ජා වලත් තියෙන සතුටක්. තේරුණනේ? හැම ඔය දෙක දැනගෙන ඉන්න ඕනේ. ඔය දෙකෙන් ඕන තරම් අඬලා ඇති ඔයගොල්ලෝ. ඇඬුවේ නැත්නම් මිනිසෙක් වෙන්නත් බෑ. තේරුණනේ? මං ඇඬ මට නම් ඇඬෙන්නේ නැහැ කිව්වා නම මිනිස්සු. ඒකත් දැනගෙන ඉන්න බෑ නැත්නම් ඌ රංග පාණ්ඩයන්. ඒ සතුටු කඳුළුයි දුක් කඳුළුයි නැත්නම් ඒ කඳුළු ගන්න තියන්නේ නෑ යාගේ මිනිස්සු නෙමෙයි. මොකද ওই දෙක වැඩ කරන්නේ ওই දෙක ඕවෙන් තමයි. එහෙනම් ඕක දැනගන්න ඕන ජීවිත කතාවෙන්, ගෙවපු ජීවිතෙන්. මොකද මේකේ ආනිසංස ගන්න බෑ වෙන. ඊට පස්සේ තව දෙයක් තියෙනවා, මෙහෙම කඳුළුවා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වනවා, දැන් මල ගියක් වුණත් ඔය හාමුදුරුවෝ බණ කියනකොට මල ගේකට ගියාම කියනවා ශෝක වෙන්න එපා පින්වතුනි, සංවේගයටපත් වෙන්න. මොම කතාවක් කියන බෑ, කවුරු වෙන කෙනින් නන්නේ. තේන්නනේ? සංවේගයටපත් වෙන්න කියලා කියනවා වෙන්නේ. ශෝක වෙන අය නම් ඉන්නේ. ශෝක කඳුළුත් තෙලනවා. ඒවා එතකොට දුක් කඳුළු. සංවේගය කියන්නේ ඒ මරණයේ අරම අන්න අහුවෙන්නේ. එතකොට තමයි උපාසකම්මලා ඔය මහත්යා මරන්න පාන්දගෝලෙට යන්න ඕනේ. අපි උපාසකම්මගේ අර මොකද්ද මේ භාවනා හොඳට තේරෙනවා. මොන භාවනාවද? මරණානුස්සතිය. තේරෙනවනේ? අර හාලන කඳුළු වලි කියන කතාව වලි. එහෙනම් මොන මොන කඳුළුද කියලාද හොර ගන්න පුළුවන්? තේරෙනවා නේද? ඒ කියන්නේ යන්නේ එතකොට හඬන්නේ අර මරණානුස්සති භාවනාව වැඩිලා නැහැ යාට. වැඩුණා නම් මොකද වෙන්නේ? සංවේගයටපත් වෙනවා. සංවේගය කියන්නේ ඇත්තටම සංවේගය තුල තියෙන්නේ සංකල්පනා අනබිජ්ජා අව්‍යාපාදයි. ඔන්න මතක තියාගන්න. තේරෙනවා නේද? අවිජ්ජා ව්‍යාපාද නෙමෙයි. මේ කඳුළු ගලවන්න පුළුවන් අනබිජ්ජා වලට. ඒවා සතුටු කඳුළු කියන්නේ නැහැ. තේන සංවේගය කියලා කියන්නේ. තේමානේ? දැන් ඔන්න ඔය පැත්ත, ඔය සංවේගයෙන් කඳුළු ගැලීම ඔයගොල්ලෝ භාවනාවෙන් ටික ටික දියුණු වෙනකොට වැඩි වෙන්න පුළුවන්. තේමානේ? ඒක හඳුනගන්නේ මෙහෙමයි. කිසිම දුකක් නැහැ. අපහසුතාවයක් නැහැ. කඳුළුලා ගලන එක නවත්තන්න බෑ. තේරුණානේ? ඒක ඒවා සිදුවෙන්නේ සමහරට බණ අහනකොට වෙන්න පුළුවන්. නිහා සක්මන් කරනකොට වෙන්න පුළුවන්. නැත්නම් කාගේ හරි ගෙදරක මොකක් හරි ළමින්ගේ හරි හරි ටීවී එකේ වැඩසටහනක් බලනකොට වෙන්න පුළුවන්. තේරුණානේ? ඔය වගේ වෙලාවට කඳුළු වෙනවා. නවත්තන්න බෑ. නමුත් කිසිම දුකක් නෑ. ඒක සතුටු කඳුළුත් නෙවෙයි, දුක් කඳුළුත් නෙවෙයි. ඒක සංවේගය. තේරුණානේ? මම මේක මතක් කරලා දුන්නේ භාවනා ආනිසංසයක් නෙමෙයි. මේක පැටලෙන්න පුළුවන්, භාවනා කරනලා කඳුළු එන්න පුළුවන්. තේරුණා නේද? ඒ කඳුළු බලන්න, ඒ කඳුළු ගලයි හේතු මොනවා හරි පොඩි හේතුවක් අල්ලගෙන
ඒකට හේතු හොයන්න බෑ. තමන්ට කිසිම දුකක් නෑ. ඒ කඳුළු ගලන්නේ එහෙනම් අනබිජ්ජාවලි. ඒකට කියනවා සංවේගී. දැන් ඒක තමන්ගේ ජීවිතයේ එක එක අවස්ථාවල එන්න පුළුවන්. බලන්න භාවනා කරගෙන යනකොට මේක පටලවන්න එපා, මේක පරිදේවේ කියලා පටලව ගන්න එපා කියන එකයි මම මේ කියන්නේ. තේරෙනවනේ? ඒක පරිදේවේ නෙවෙයි. ශෝකයෙන් ආපි කන් නෙවෙයි. අතීත අරමුණක් හින්දා දුක් වෙලා එන එකකුත් නෙවෙයි. ධර්මයේ හින්දා සංවේගයට පත් වෙලා එන එක. ධර්මයේ ඇත්තයි. නැත්නම් ඒ ධර්මයේ තියෙන සාධාරණේ. ඒකෙන් ඇති වෙන අනබිජ්ජා. තේරෙනවා? ඒකට පුළුවන් ඔය කඳුළු ගන්ති හොලවන්න. මෙච්චර කාලේ හොලෝල නැහැ ඔයගොල්ලන්ගේ. හොලෝල තියෙන්නේ අවිජ්ජායි ව්‍යාපාදයි තමයි. තේරෙනවනේ? ඒක අලුත් එකක් වෙයි. අන්න එහෙම භාවනාවෙන් ලැබෙන පළවෙනි. දැන් ඔන්න ඔය ක්‍රමයට ඔය ධාතු ගුණ කයෙන් දැනෙන අරමුණට එහෙනම් හැකියාව තියෙනවා. පස්සේ බලගත වුණාම අතීතයෙන් එන ඕනම ශෝකයක් ඒ මොහොතේ ඉක්මවන. ටික ටික මේකේ බලේ වැඩි කරගන්න. තේරෙනවනේ? ඒ ශෝකය අඩු වෙන එකම තමයි ඔය භාවනාව ප්‍රිය වෙන්න හේතු වෙන්නේ. තේරෙනවනේ? මුලින් මුලින් අපහසුයෙන් කරන භාවනාව ටික ටික ආසහිතනවා. කොයි වෙලෙක කරන්න හිතෙනවා. මේක ගැන මේකේ වටිනාකමක් තේරෙනවා. ඔය ඕවා ලැබෙන්නේ කොහොමද? ශෝකයේ ඉක්මවන ගුණය. හැබැයි සමත භාවනාවේ ඉක්මවන්නේ නැහැ. ශෝකය යටපත් කරනවා. තේරෙනවනේ? හංගනවා. හංගල භාවනාව නවත්තපු හැටිය දෙගුණ වෙලා එළියට එනවා එතකොට. ඔක තමයි හංගපුවා වෙනදී. මේ සතිපට්ඨානෙන් කරන්නේ හංගනෝ නෙවෙයි ශෝකය විනාශ කරනවා. ඉක්මනෝ කියන්නේ මේක විනාශ කරනවා. මෙච්චරමයි තියෙන්නේ ශෝකය අහක් කරන්න පුළුවන්. ඉක්මවන්න පුළුවන් ක්‍රම තියෙන්නේ ඔච්චරමයි. කාමයේ తాවකාලිකව අහක් කරනවා නමුත් දරුණු වෙනවා එන්නේ. ඒකේ අවස්ථාව නැතුව යනවා. දැන් එහෙමනම් දෙවෙනි ආනිසංසය තුන්වෙනි ආනිසංසය තේරෙනවා ඇති. ශෝකය ඉක්මවනවා සතිපට්ඨාන වැඩුවම. ඒ වගේම පරිදේවය ඉක්මවනවා. තව කියා දෙන්න තියෙන ආනිසංස දෙකයි. මං කිව්වනේ තමන්ට තේරෙන්නේ ලෞකිකයෝ විතරයි කියලා. අනික මොකද? දුක අත්තංගමාය වෙනවා, දෝමනස්ස අත්තංගමාය වෙනවා. ඒක දැනගන්න අත්තංගමාය කියන වචනේ මොකද්ද කියලා දැනගන්න ඕනේ පාලියෙන්. දුක කියන්නේ මෙතන මොකද්ද කියලා දැනගන්න ඕනේ. දෝමනස්ස කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. තේරෙනවනේ? අත්තංගමාය කියන්නේ මගේ නිවි වෙනවා. ඒ කියන්නේ මට අදාළ නැති වෙනවා. තේරුණානේ? තමන්ගේ දෙයක් බවට සලකන ගතිය නැති වෙලා යනවා. ඕකට කියනවා අත්තංගමයි. ওই ගුණය ලැබෙනවා භවනාව. දුක කියලා මෙතන කියන්නේ අර ශෝකය වගේ මානසික දුක් නෙමෙයි. බිය වගේ මානසික දුකුත් නෙමෙයි. මෙතන දුක කියන්නේ ධර්මයෙන් කායික අමිහිරි වේදනාව. තේරෙනවද? දනිසිරි දෙන එක දුක. කොන්දරි දෙන එක දුක. ඔළුව රිදෙන එක දුක. එහෙනම් කායික දුක් වේදනා ටික අකමැති කායික කායිකවත් කැමැති වේදනාවක් තියෙනවා. අකමැති කායික වේදනා, ලෙඩ දුකෙන් හැදෙන ඒවා, කය පෙළීමෙන් ලැබෙන දුක තමයි මෙතන දුක්ඛ කියන්නේ. තේරෙනවා නේද? ඒක සතිපට්ඨානේ වඩනකොට මොනවද වෙන්නේ? දුක අත්තංගමාය වෙනවා. ඔක්කොම දුක නෙමෙයි. සමහර කායික දුක අත්තංගමාය වෙනවා. මගේ නෙමෙයි වෙන්නේ. තේරෙනවද? ඉතින් දොස්තරලාට බයේ ප්‍රෙෂර් හැදෙනවා අරම මේවා කියලා අඩි දෙකක් වයිදින් නැති මිනිස්සු පහ වෙනකොට මොකද වෙන්නේ? සතිපට්ඨානේ වඩනවා. මේ කොර ගගහ බොරුවට යන්නේ පහ වෙනකොට. අර කොරේ නෑ. මේ සිල් දනිසරි දෙනවා. දනිස අල්ලගෙන අඩි ගියයි බොරුවට. බොරු කරලා කරලා අර කොටියාව වගේ දැන් මේ කොටිය ඇවිදිලා බොරු කරලා. දැන් මොනේ? දැන් ඊට පස්සේ ඒව ගහනන්නේ. දැන් ටිකක් කල් භාවනා කරනකොට ඉඳගෙන ඉන්න පුළුවන්. දැන් ඉස්සර පුටු කරගහකට ඉන්නේ මේ දැන් බිම ඉඳ ගන්න. මොකද වෙන්නේ? ආනිසන්ත ලැබුණා නම් ඒකත් එන්නේ. ඇයි? ඉස්සර පුටු කරගහකට ඉන්නේ කොන්දරි දෙනවයි. ආතරයි තීස් තියෙනවරි. මොනවා හරි කියලා බොරු කියලා. ඇත්තටම රිදෙනවා. පස්සේ භවනා කරනකොට ඒත් රිදෙනවා. අර කියන බොරු රිදිල්ල තියෙනවා. නමුත් ඒක මගේ නෙමෙයි. දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නවා, බල්ලෙක් ඉන්නවා එළියේ. බල්ලගේ අකුල රිදුනට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙද?
නෑ. මොකද ප්‍රඥාවක් නැත්තේ. බල්ලගේ කකුල මගේ කකුල නෙවෙයි, මගේ කකුලට දුන්නේ ප්‍රඥාදී. සතිපට්ඨානේ වැඩුවම බලු කකුල වෙනවා ළමංගේ කකුල. ඒකට තමයි අත්තංග මාය. තේරුණානේ? හරියට වැඩුවොත් ඔය බුටු උඩ නිදාගත්තා නම් වෙන්නේ නැව දෙගුණ වෙන්නේ. ඌරු ආනිසංස ලැබෙන්නේ. සතිපට්ඨාන ආනිසංස මේ උන්ට හුඟක් අය ලැබෙන්නේ භාවනාවේ ඌරු ආනිසංස. මොනවද ඌරු ආනිසංස කියන්නේ? හාන්දි දිමින එක, කිලෝ ගාන වැඩි වෙන එක, තෙල් වැඩි වෙන එක, ඔවා ඌරුවන්නේ. තේරුණානේ? සතිපට්ඨාන ආනිසංස බුදුහාමුදුරුවෝ දේශනා කළා. දිනෝන්නව තමයි සතිපට්ඨාන ආනිසංස. ඉතින් මම කරන භාවනාව මොකක්ද කියලා තමම තේරුණා. නැතුව මේ බොරුවට බොරු කරා කියලා කාටවත් යහපතක් වෙන්නේ නැහැ. තමන්ට යහපතකුත් නැහැ, අනුන්ට යහපතකුත් නැහැ. දැනගෙන කරොත් ධර්මයෙන් උත් ප්‍රයෝජන ගත්ත හැකි, සතිපට්ඨානයත් වැඩෙයි, මේ ආනිසංසත් ලැබි. තේරුණා නේද? එතකොට ටික ටික, නැතුව මේ කයේ තියෙන ඔක්කොම දුක් ටික වේදනා ටික නැති වෙන්නේ නැහැ මේකේ. නමුත් තමන්ට තේරෙන ඉස්සර ගණන් ගත්තේ මහා ලොකුවට තරලකපු වේදනාව පස්සේ නැතුව යනවා. වේදනා ස්වરૂපියක් තේරෙනවා. ඒක ඉක්මවනවා. ඉක්මවනවා කියන්නේ මෙතන මගේ නෙවෙයි කියලා අත්හරින්න පුළුවන් වෙනවා. ගානක් නැතුව යනවා. තේරුණානේ? ඔන්න ඕක සතිපට්ඨානී වැඩිමෙන් පමණක් ලැබෙන ආනිසංසය. සමත භාවනාවෙන් ලැබෙන්නේ නැහැ මේක. මොකද්ද? දුක්ඛ අත්තංගමයි. ඊට පස්සේ බුදුහාමර තව දේශනා කරනවා. තවානි සංසයල් ලැබෙනවලු දෝමනස්සී අත්තංග මායෙවි. මේකත් පරීක්ෂා කරලා තමන්ට හොයන්න පුළුවන් ආනිසංසය. හැබැයි දෝමනස්සී කියන්නේ මොකද්ද කියලා දැනගෙන ඉන්න. දැන් ධර්මයේ දෝමනස්සී කියන්නේ දැන් කිව්වනේ මනෝ ඉන්ද්‍රියෙන් අතීත දෙයක් ඇවිදින් වෙන පීඩාව, තමන් අකමැති දෙයක් දැන් මතක් වුණොත් එන දුක මොකද්ද? සෝකය. මනෝ ඉන්ද්‍රියෙම අනාගතයේ දෙයක් ඇවිදිලා මතක් වෙලා දැන් ඇති වෙන දුක මොකද්ද? බිය. ඔන්න මනෝ ඉන්ද්‍රියෙන් එහෙනම් ගේන ප්‍රධාන මානසික දුක් දෙක මොකද්ද? ශෝකයයි බියයි. කාය ඉන්ද්‍රියෙන් ගේන දුක මොකද්ද? දුක්ඛයි. දුක කියලා තැප ගේනවා කායෙන්. තැප නෙමෙයි. තැප නැති කරගන්න ඕනේ නැහැනේ කවුරුවා. කය විනායම කියන එක එක වෙන් වෙනවා. ඉඳගත්වත් වෙනවා. ඒක ප්‍රතිපත්තණින් අහක් කරන්න ඕනේ නැහැ. ඒක තියෙයි. තේරුණා නේද? නමුත් අහක් වෙන්නේ මොනවද? කයෙන් ඇති වෙන දුක, දුක්ඛ වේදනාව. දෝමනස්සය කියන්නේ කයෙන් ඇති වෙන දුක්ඛ වේදනාවක් නෙවෙයි, අර ශෝකය වගේ අතීත අරමුණක් ඇවිදින්නා වෙන හානියක් නෙවෙයි, බිය වගේ බිය අරමුණක් ඇවිදින්නා මනසින් එන එක වගේ එකකුත් නෙවෙයි. දෝමනස්සය කියන්නේ ඒවා අනිත්, ඇහැ, කන, නාසය, දිව, කයටත් මේක වෙන්න පුළුවන්. ඒකෙන් අර කායික වේදනා ස්වરૂපයට වැඩිය දැන් මෙන්න මෙහෙම වෙනවා. දැන් ඇහැ අපි හදාගෙන තියෙනවා මේ ජීවිතේ. එහෙම මිනිස්සු ජීවත් වෙන්නේ එහෙමයි. දැන් අප්‍රිය වස්තු මොනවා හරි ඇහැට පේනෙවෙන් කැමති රූප තියෙනවා, අකමැති රූප තියෙනවා. තේරෙනවා නේද? දැන් අකමැති රූප කියන ඒවා භවනා කරා කියලා අකමැති වෙන්නේ නැහැ. ඒ කැමති වෙන්නේ නැහැ ඒකට. තේරෙනවා නේද? දැන් ඔයගොල්ලන්ට නිකන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් වෙනවා කියලා රූපයක් ගත්තොත් දැන් අසුචි දකින්න අපි කැමතිද? අකමැත්තම්ම නේද තියෙන්නේ? ඔබ භාවනා වැඩුවා කියලා අසුචි නාගන්නේ උපාසක උපාසිකාව බිහි වෙන්න පුළුවන් නෑ. ඉතින් ඒ වගේ සතිය වැඩිලා, සමාධිය වැඩිලා, ප්‍රඥා වැඩිලා අසුචිත් හොඳ වෙනවද මිනිහෙකුට? එහෙමත් ඉන්නවා. ඒ වගේ බොරු කරන අය. ඒකයි මං කියන්නේ. තේරුණා නේ? එහෙම රඟපාන අයත් ඉන්නවා. ඒව මේ භවනා ආනිසංස නෙවෙයි. මොනවා හරි දැන් අසුචි කියන එක අපි පොඩි කාලේ ඉඳලා දෙමව්පියෝ උගන්වලා හරි කොහොම හරි ඒක ගැන අකමැති, දකින්නවත් කැමති නැහැ. නේද? දැන් ඉන්නේ එහෙම දකින්න කැමතිලි රූපයක් හෝ සද්දයක් හෝ ගන්ධයක් හෝ. තේරුණා නේද? ඒක උප්පත්තියේ ඉඳලා අපි අකමැති. එහෙම දෙයක් එන දකින්නකොට හෝ ඇහෙනකොටම ඇති වෙන මානසික ස්වરૂපයේ දෝමනස්සය. තේරුණානේ? කැමති දේ නෙමෙයි මේ, අකමැති දේ. අකමැති දේ ඇහෙනකොට, අකමැති දේ
පේනකොට අකමැති දේ ස්පර්ශ වෙනකොට ශනිකව මොහොතින් ඇති වෙන්නේ දෝමනස්සයයි. තේරුණානේ? දැන් දෝමනස්සය ඇති වුණාට පස්සේ මනෝඉන්ද්‍රියට පුළුවන් ඊගාවට එයාගේ වැඩ ටික ඔක්කොම කරලා දාන්න අර අකමැතිකට අකුසල් සිදු කරවන්න පුළුවන්. සාමාන්‍ය ස්වරූපේ එකයි. තේරුණානේ? දැන් උදාහරණයක් කිව්වා මෙන්න මේ වගේ. දැන් නැන්දම්ම ගත්තව අකමැතිම මිනිස්යා ලේලි. උගත් නැන්දම්මල. තේරුණානේ? දැන් භවනා කරන්න පෙර දැක්කේ හැටිය දොමනසය තියෙනවා. නිකන් ඉන්නේ නැහැ. මොකක් හරි හින්ට් එකක් හරි පාස් කරගෙන මාරු වෙලා යනවා. පන්සලේදී වුණා. මොකද අපි දැකලා තියෙනවා සමහර නැන්දම්මලා ලේලිලාට හින් පාස් කරන්නේ බෝධියලද. අපිටම අපිම අහලා තියෙනවා දැකලා තියෙනවා. ඔබ බොරුවක් නෙමෙයි. හැබැයි නැන්දම්මා පෝය හතරටම සිල් ගන්නවා. එච්චරයි වෙනස. තේරුණානේ? ඒ නැන්දම්මම අපි හිතමු රතිපට්ඨානේ වැඩුවා කියලා. ඒ නැන්දම්මට කවවත් දහවත් අර ලේලි දකින්න එක හොඳක් නම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හොඳ අරමුණක් නෙවෙයි ආ පුරුදු කරලා තියෙන්නේ අකමැති අරමුණ. ලෝමනස්සේ හට ගන්නවා. හැබැයි හින්ට් යවන එක නවතිනවා. මොකද මගේ නෙවෙයි වෙන්නේ. අන්නෝක මං ওই උදාහරණ කිව්වේදී මන් දන්නේ මොන නම් ධම්මනද ලීලාද ඉන්නේ කියලා. ඔය උදාහරණයක් විතර ඒගොල්ලෝ ඒකට හුල්ෙන්න එපා බොරුවට. තේහෙනවනේ? තමන්ගේ නැහැදිච්චි හැදිච්චි ගන්න ටික මනලා ඒ නැහැදිච්චි ගමක එක රතිපට්ඨානේ සම්බන්ධණි කරා. තේරුණානේ? ඉස්සර එහෙම අය දැක්කම අකමැති දේ දැක්කම දෝමනස්සය ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, මානසිකෝ එපාවීමක් ඇති වෙනවා, නිකන් ඉන්න බෑ. ඒක කාලයක් තිස්සේ වද දෙනවා. ඒ දැකපු එක වසැරලා බලලා බලලා හිතෙන් මොනව හරි කී ගියා යන ඕනම තමයි අර දෝමනස්සයෙන් වැඩ ගන්නවා කියන්නේ. අත්තංගමය වුණාම අකමැත්ත ඇති වෙනවා. ඇතුළා එතනින් ඉවර වෙනවා. තේරුණානේ? නැත්නම් එයා කැමැති පුජ්‍යලියෙක් වෙනවා කියන එක වෙන්නේ නැහැ රතිපට්ඨාන. තේරුණානේ? ඔක මනින්ද පුළුවන් ආනිසංසය. දැන් බලන්න ඔන්නවා තමයි අර කායික දුක නම් මගේ නෙමෙයි වෙනවා, දෝමනස්සයත් මගේ නෙමෙයි වෙනවා. ඒකෙන් මං වැඩක් ගන්න නැහැ. වෙනද ගත්තා. තේරුණානේ? ඔන්න ඔය ස්වරූපයකටපත් වෙනවා. මේක තමයි ලෞකිකව දකින්න පුළුවන් ඔය ආනිසංස පහමයි. දැන් තේරෙන්න ඕනේ ඔන්න ඔය වගේ ಗುಣ ඉස්සරට වැඩිය තමන්ගේ ජීවිතයට එකතු වෙනවා නම් තමන් කරන භාවනාව හරි. තේරුණානේ? හැබැයි මේවා තේරෙන්නත් ඕනේ. තව අර කයේ ධාතු ගුණ ප්‍රකට වෙලා ඒවට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න කාලයක් අතර ඒවා පහ වෙලා හෝ එහෙමත් වෙන්නත් ඕනේ. නැතු මේක හරියන්නේ නැහැ. අධිපට්ඨානයක් වැඩිලා එන ආනිසංස නෙමෙයි හිනං එන්නේ. ඒවා හිතෙන් හදපුව වෙන්න පුළුවන්. ඔය ඔක්කොම රඟපාන්නත් පුළුවන් ගන්න. තේරුණානේ? රඟපෑවට ඒක අහක් වෙන්නේ නැහැ. ඒ මානසික ගති තමන්ගේ අභ්‍යන්තරයේ සැඟ වෙලා තියෙනවා. අවස්ථාව මරණාවසන්න මොහොතේ හරි එනවා ඒක. තේරුණානේ? දැන් මෙතනින් එන්න දෙන්නේ නැහැ. සම්පූර්ණ පිරිසිදු කරනවා ඒක. ඒ හැගියාවල් ඔක්කොම අහක් කරනවා. මේ ඕක තමයි සතිපට්ඨානේ ලෞකික ආනිසංස ටික. මම හිතන්නේ ප්‍රමාණවත් වෙනවා. දැන් හැම දෙයක්ම කිව්වා. නැවත මතක් කරලා දුන්න කරන්නේ කොහොමද? භාවනාවක් ඒකේ වරද්ද ගන්න නැතුව යන්නේ කොහොමද? කාලයක් කරනකොට ඒක තමන් වෙනස් කරගන්නේ කොහොමද? ආනිසංස මොනවද? බාධාවල් මොනවද? ඔය කියන කරුණු ඔක්කොම දැන් මතක් කරා මේ දවස් කීපය තුල. තව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මම හිතන්නේ පසු කාලීන වුණත් අර වෙබ් එකේ තියෙන ඕන තරම් එක එක තැන කරන ප්‍රශ්න විචාරත්මක දේවල් ඒවා අහන්න පුළුවන්. විශේෂයෙන්ම නන්දහාමුදුරුව මතක් කරයි, නායක හඳුනු මතක් කරා මේගොල්ලෝ ගෙදවල් වල හොඳින් භාවනා කරනවා නම් ගැටලුවක් තියෙන ඒවා සාකච්ඡා කරන්න අවස්ථාවක් හදලා දෙන්න කියලා. ඒ ගැන හඳුනු මතක් කරයි. ක්‍රමයකුත් හදලා දෙයි අපිට පස්සේ. ඉතින් අද දවසේ මේ වැඩසටහන මේ විදිහට අවසන් කරනවා. හැම දිනාටමත් මේ පැහැදිලි කරපු ධර්ම කාරණා හැම එකක්ම උදව් කරගෙන යන භාවනාව ඒ තමන්ගේ දෛනික කටයුතු සමගම සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අනුශාසනා අවසන් කරනවා. මදිනාටම තෙරුවන් සරණයි.